මීගමුයි පදිංචි නෙළුම් ජයිවීර 45 හැවිරිදි දෙදරුමක්. ඇගේ සැමියාවන පියසේන වැලිගොඩ දම්මවා විකුණන ව්‍යාපාරිකයෙක් විදිහට කටයුතු කරනවා. ඔහු මා ඕයෙන් වැලිගොඩ දම්මන තොටුපොළක් පවත්වාගෙන යනවා. අවුරුදු දෙකක කාලයක ඉඳලා පියසේනගේ ආදරණීය බිරිඳ, ඒ කියන්නේ නෙළුම්, ඇවිද ගන්නට බැරිව රෝද පුටුවක කල් ගෙවනවා. නොකඩවා පවතින රුධිර වහනයකින් ඇය පෙළෙනවා. මේ රෝගී තත්ත්වය හින්දා ඇගේ මනස අවුල් වෙලා බලාගත්තු අතම බලාගෙන ඉන්නවා. ඇය සුවපත් කරගන්නට පියසේන නොකරපු දෙයක් නැහැ. විවිධ වෛද්‍ය ප්‍රතිකාර කළත් වෛද්‍ය පරීක්ෂණවලින් හෙළිදරව් වෙන්නේ නෙළුන්ට කිසිදු රෝගයක් නැති බව. වෛද්‍යරුන් පවසන්නේ අපි මේකත් කරලා බලමු කියලා. වෛද්‍යරුන් බෙහෙත් මාරු කර්මින් ප්‍රතිකාර කරා. ඊට අමතරව පියසේනත් වත් පිළිවෙත් අතින් නොකරපු ශාන්ති කර්මයක් නැහැ. අන්තිමට පියසේන ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයක් කරා බිරිඳ රැගෙන යන්නේ ආදරණීය බිරිඳ සුවපත් කර ගැනීමේ අරමුණින්. ආධ්‍යාත්මික උපදේශකවරයා මුණ ගැහිලා නෙළුම්ගේ මේ රෝගී තත්ත්වය මුල ඉඳලා අගට යනකම් විස්තර කරන්න පටන් ගන්නවා. ගවේෂකවරයා මූලික ගවේෂණය ආරම්භ කරන වෙලාවෙත් නෙළුම් කෑ ගහගෙන හිඳගෙන හිටපු රෝදපුටුවෙන් දලිස්සා බිමට වැටුණා. ඔළුව පොළවේ ගහගෙන මහත් වියරුවකින් දඟලන්නට පටන් ගත්තා. ඇත්තටම ඇයට භූතාත්මයක බලපෑමක් තිබ්බද? ඇත්තටම ඔව්. පැහැදිලිවම පෙනෙන්නට තිබ්බේ ඒ ආකාරයේ දෙයක්. මෙන්න මේ හින්දා දින 21ක් ගමේ පන්සලේ බෝධි පූජාවක් පවත්වලා ආයෙත් මේ ගවේෂකවරයා හමු වෙන්නට පැමිණි ලෙස උපදෙස් දුන්නා. බෝධි පූජාවත් අවසන් කරලා තමන්ගේ ආදරණීය බිරිඳත් සමග පියසේන යලිත් එම ස්ථානෙට පැමිණියා. එදිනද නෙළුම් භූතාවේශ වුණා. ගවේෂකවරයා මෙන්න මේ අවස්ථාවේදී ඒ ඇතුලේ හිටපු භූතයාගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තා. කවුද මේ කෑ ගහන්නේ, දඟලන්නේ? මම ලාල්, භූතාත්මය එහෙම කිව්වා. කවුද ලාල් කියන්නේ? වැලිගොඩ දාපු ලාල්. කොහෙද වැලිගොඩ දැම්මේ? මා ඔයේ තොටුපොළේ. මොනව වෙලාද මැරුණේ? එල්ලිලා සියදිවි හානි කරගත්තා. ඒ මොකද? මෙන්න මේකෙ හින්දා. මෙයා මොනවද කළේ? මෙයා නෙවෙයි, මෙන්න මූ කළේ. භූතාත්මය පියසේන දෙස ඇඟිල්ල දිගු කරමින් පෙන්වන්නට පටන් ගත්තා. මොකක්ද කළේ? ගවේෂකවරයා නැවතත් ප්‍රශ්න කරන්නට පටන් ගත්තා. මහත්තයා, මම මූලඟ වැඩ කරන්නේ. මම හදිස්සියකට මුගෙන් අතමාරුවක් ගන්නවා. ඒක ආපහු ගෙවන්න පොරොන්දු වෙච්ච දවසට දෙන්න මට බැරි වුණා. තොටුපොළේ මිනිස්සු හුඟක් ඉස්සරහා මූ මට නොසෑහෙන්න බැන්නා. එදා මට කරපු ලැජ්ජාවට මුකින් පලිගන්න ඕනෑ කියලා මට හිතුණා. දවසක් මූ ගෙදර නැති වෙලාවක ගිහින් මම මේ ගෑණිගේ අතින් ඇල්ලුවා. මේ ගෑණිත් මට බැන්නා, පන්න ගත්තා. මේ සිද්ධිය මිනිහා ගෙදර ආවට පස්සේ මේකි මිනිහට කියලා මූ ඊට පහුවද තොටුපොළට ඇවිත් මිනිස්සු ඉදිරියේ "තෝ මගේ ගෑණිගේ අතින් ඇල්ලුවා නේද" කියලා අහලා මට හොඳටම ගැහුවා. ඒ ලැජ්ජාවට මම එල්ලිලා මැරුණා. මම මැරුණේ මුන් දෙන්න ගැන වෛරයෙන්. මම දැන් අවුරුදු දෙකක ඉඳලා මේකෙන් පලිගන්නට ඉන්නවා. ප්‍රේතයා එහෙම කියාගෙන ගියා. "තමුන් මැරිලා ඊළඟට උපදින්නේ කොහෙද? මේකෙගේ යටිබඩේ." ඊට පස්සේ බඩ ඇතුළට රිංගුවා. රිංගලා මේකෙගේ ලේ උරා බිබී හිටියා. දැන් ඊළඟට බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේකි මැරණකම් ලේ උරා බොන්න. "තමුන් ඔය කරන වැඩේ වැරදි නේද?" "මොකක්ද වැරදි?" "ණයක් අරගෙන ආපහු නොදුන් නිසා නේද ඔය ඔක්කොම පැටලුනේ?" ගවේෂකවරයා එහෙම පවසද්දී භූතාත්මය නිහඬ වෙලා හිටියා. වෛරින් වෛරය කිසිදා නොසින් සිදෙන බැවින් ශරීරෙන් ඉවත් වන්නයි ගවේෂකවරයා ප්‍රේතයාට පැහැදිලි කර දුන්නා. බොනුව කළත් ලාල් තමුන් ළඟ කලක් වැඩ කළ කෙනෙක් බව සිතා ගමේ පන්සල දන් අඩුවකුත් පිරිනමා ලාල්ගේ දුගති ගාමී ආත්මයට අනුකම්පා කරලා පින් අනුමෝදන් කරන්නේ ගවේෂකවරයා පියසේනට උපදෙස් ලබා දුන්නා. ඊට අමතරව නෙළුම්ටත් පියසේනටත් ආධ්‍යාත්මික ආරක්ෂණය යොදා නිවසට ආරක්ෂාවද යොදා දුන්නා. එතැන් පටන් නෙළුම්ගේ තත්ත්වය සුව අතට හැරෙන්නට පටන් ගත්තා. දෙපයි නැගී සිටි ඇවිදින්නට ඇයට පුළුවන් වුණා. නියමිත පරිදි පන්සලට දානය පිරිනමලා ලාල්ගේ ප්‍රාණකාරයාට පින් අනුමෝදන් කිරීමෙන් අනතුරුව නෙළුම් බොහෝ දුරට සාමාන්‍ය අතට පත් වුණා. ඒ බව පවසන්නට ඔවුන් නැවත ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණ තිබ්බා. එදිනත ගවේෂකවරයා ඇයට භූතාත්මය දිෂ්ටි ගැන්වුවා. භූතාත්මය ආවිෂ්ට වී තමන්ට මොවුන්ගෙන් පලිගන්නට ඉඩ නොදීම පිළිබඳව ගවේෂකවරයාට දොස් නගන්නට වුණා. ගවේෂකවරයා ප්‍රේතයාට තරවටු කළා. "උඹ දැන් ලාල් නෙවෙයි, මල පෙරේතෙක්.
මනුස්ස ලෝකයේ ඉන්දැද්දි වැරදි කරලා අන්තිමේදී වටිනා මනුස්ස ජීවිතෙත් නැති කරගෙන ඒ මදිවට ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට හිරිහැර තර්ජන කරමින් පලිගන්නට ඉඩ දෙන්න බැහැ. අසරණ වෙලා පිහිටක් පතාගෙන මා ළඟට එන රෝගීන්ට මා පිහිට වෙන්නට ඕනෑ. ඒකව තමයි මගේ එකම රාජකාරිය, මගේ යුතුකම. එහෙම කිව්ව ගවේෂකවරයා වේවැල අතට ගන්නවත් සමග ප්‍රේතයා නෙළුම්ගේ ශරීරයෙන් ඉවත් වෙලා පලා ගියා. ඇත්තටම පියසේනගේ ආදරණීය බිරිඳ වන නෙළුම්ට කුමක්ද වුනේ? අදෘශ්‍යමාන බලවේග කියන එක රාවණා යුගයට පෙර ඉඳලම මිනිසුන්ට කරදර හිරිහැර කරලා තියෙනවා. මේ බාධක මැඩපවත්වා ගන්නටත් ඔවුන් නොයෙක් යාග හෝම කළ බවටත් සාධක අපිට දකින්නට ලැබෙනවා. බුදුන් වහන්සේ සූක්ෂම ශරීර ඇති ඕනෑම තැනකින් ගමන් කරන්නට පුළුවන් නොපෙනෙන තන්ත්‍ර මාත්‍ර ජලය ආහාරයට ගන්නා දේව ප්‍රේත භූත ආත්මත් අපත් සමගම මේ පොළොව තලයේ මත ජීවත් වන බව පැහැදිලිවම දේශනා කරලා තිබෙනවා. ඒ පුද්ගලයා විසින් කරන ලද කුසල කර්ම හේතුවෙන් උසස් දේව ආත්මවල උපදින බවත් අකුසල කර්ම හේතුවෙන් ප්‍රේත භූත ආත්මවල උපදින බවද පැහැදිලිවම උන්වහන්සේ දේශනා කළා. ඒ සියලුම ආත්මවලට වඩා මිනිස් ආත්මයේ වටිනා බවත් මේ කිසිම ආත්මයකට මිනිසුන්ට උදව් උපකාර කරන්නට බැරි බවත් අවධාරයෙන්ම උන්වහන්සේ දේශනා කළා. නමුත් ප්‍රේත භූත ආත්මවලින් මිනිසුන්ට කරදර හිරිහැර සිදුවන බවද උන්වහන්සේ පැවසුවා. ලෝ පුරා සෑම රටක්ම වාගේ මේ ප්‍රේත ආත්මවලින් කරදර හිරිහැර සිදුවන බවත් අවතාර හොල්මන් විටින් විට දර්ශනය වන බවත් අපිට දැනගන්නට ලැබෙනවා. ඩිජිටල් කැමරා කාචය සඳහන් වන හොල්මන් අවතාර රූ සටහන් අපට එකවරම ඉවත් කරන්නට හැකියාවක් නැහැ. අපිට අවශ්‍ය වෙලාවට හොල්මන් අවතාර දැක ගැනීමට අපිට පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ඉඳහිට බලාපොරොත්තු නොවු අවස්ථාවක දර්ශනීය වීම අපට එක් විටම ප්‍රතික්ෂේප කරන්නටත් බැහැ. පාපකාරී ජීවිත ගත කිරීම මිස පරලොව යන්නත් පහත් ප්‍රේත භූත ආත්මවල ඉපදිලා මිනිසුන්ට හිරිහැර කරදර කරන බවත්, පුණ්‍යවන්ත ජීවිත ගත කර මිය පරලොව යන්නත් උසස් දේව ආත්මවල ඉපදෙන අතර කිසිවෙකුටත් හිරිහැර කරදර නොකර නිතරම පින් බලාපොරොත්තුව සිටින කිසිවෙකුටත් උදව් උපකාර කළ නොහැකි කොටසක් බවත් පැහැදිලිවම බුදුන් වහන්සේ දේශනා කළා. ඔබ නිරවුල් මනසින් යුක්තව ධර්මිෂ්ඨව ජීවිතය ගත කරන්න කුමන ආගමක අය වුවත් ඔබ අදහන ආගම ඔබට සුරකිනු ඇති. ධම්මෝ භවේ රක්කිති ධම්මචාරී යනුවෙන් ධර්මය රකින අය ධර්මය විසින්ම රකින බව බුදුන් වහන්සේ දේශනා කළා. මේ නිසා ඔබ ප්‍රේත භූත ආදී ආත්මයන් දුම්මල ගසා එළවීමටත්, කුප්පියකට හිරකර මුහුදේ ගිල්ලවීමටත් කටයුතු කරන්න එය නිෂ්ඵල ක්‍රියාවක්. ඒ නිසා හැකිතරම් දෙවියන්ට පින් පමුණුවන්න. රූපවාහිනි තරංග, ගුවන් විදුලි තරංග, ගුරුත්වාකර්ෂණ වැනි අපිට නොපෙනෙන බලවේගසේ අපිට නොපෙනෙන මේ ප්‍රේත භූත ආත්ම සලකා ඔවුන් උපන් බිමේ ඔවුන්ට නිදහසේ ජීවත්වීමට ඉඩහරින්න. බුදුරජාණන් වහන්සේ මුළු ලෝකවාසී බෞද්ධයන්ට දේශනා කළේ එවැනි දෙයක්. පියසේනගේ ආදරණීය බිරිඳ නෙළුම්ට මේ සිදු වුණු සිද්ධිය පිළිබඳව ඔබ දරන්නේ මොන වගේ මතයක්ද? ඒ මතය තවත් කෙනෙකුට දැනගන්නට පහතින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම මේ වීඩියෝ තුළින් ඔබටත් සමාජයටත් යම් පණිවිඩයක් ලැබෙන්නට හැකි කියලා හිතුණා නම් වීඩියෝටත් ලයික් එකක් දාලා තවත් කෙනෙකුට වීඩියෝ නරඹන්නට ෂෙයා කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම පත්‍රයේ ඔයාලා අපිව තාමත් subscribe කරලා නැත්නම් පහත තිබෙන රතුපාට බටන් එක ක්ලික් කරලා subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම මෙහා පැත්තේ තිබෙන පුංචි bell icon එකත් දැන්ම ක්ලික් කරගෙන යන්න. පත්‍රයේ සමග වෙනද වගේ අදත් රැඳී සිටි ඔබට සුබ දවසක් වේවා. ගිහින් එන්නම්. ආයුබෝවන්.